සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපහානී දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමනු හේන්ද්‍ර මම කුෂානි කෞශල්‍ය අත්නායක ප්‍රථමිනව දහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත රාජතාන්ත්‍රිකින් රැසක් දිවෙයිනට ජපානයේ නියෝජිත අකමැති හමුවේ රංජන්ගේ පක්ෂ සමාජිකත්වයේ තානම් කෙරේ යුරෝපා සංගමයේ LTTE තානම දීර්ඝ කරයි රාජිත රෝහලින් ගෙදරට හැරීට හා මේගන්ට රජිනගෙන් අවසර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ తాවකාලිකව අත්හිටි වූ බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා ආන්දෝලනාත්මක දුරකථන හඬපත කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් වීමත් සමග රංජන් රාමනායක මහතාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය සැලකිලට ගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය කෙන තිබෙනවා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න වර්කාපොල දොරවක ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් තරුණියක ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා අද උදෑසන සිදු වූ මෙම වෙඩිතැබීමෙන් 22 වෙනි දියණියකයි ජීවිතක්ෂයට පත් වුනේ බරපතල තුවාල ලැබූ මව වර්කාපොල රෝහලට ඇතුළත් කෙරුණා දියණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත් තරුණයෙකු මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ යුරෝපා සංගමයේ LTTE තානම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී සමාජිකයන් සහ සංවිධාන පිළිබඳ ලැයිස්තුව ඊයේ යාවත් කාලීන කළා පුද්ගලයන් 15 දිනකු සහ සංවිධාන 21ක් ඊට අයත් එම තහනම් ත්‍රස්ත සංවිධාන 21 අතරට LTTE සංවිධානයේද ඇතුළත් යුරෝපා සංගමගෙන් ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට නම් ඇතුළත් කිරීමත් සමග එම සංවිධානයේට අරමුදල් රැස් කිරීම ආදිය තහනම් වෙනවා එසේම දැනට අත්කරගෙන ඇති වත්කම් යුරෝපා සංගමයේ තුල තහනම් වෙනවා යුරෝපා රටවල් අතර ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ අරමුණිනුයි යුරෝපා සංගමයේ මෙම පියවරගෙන ඇතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය తాවකාලිකව අත්හිට වූ බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා ආන්දෝලනාත්මක දුරකථන හඬපට කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් වීමත් සමග රංජන් රාමනායක මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නැති වූ තත්වය සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන තිබෙනවා එක්සත් ජාතික පක්ෂය තීරණය කරලා තියෙනවා කම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මැතිතුමාගේ පක්ෂ සමාජිකත්වය తాවකාලිකව තහනම් කරන්න විශේෂයෙන්ම මෙම පක්ෂ සමාජිකත්වය තහනම් කිරීම පක්ෂයට ලැබුණු විවිධ පැමිණිලි සියල්ල සැලකිල්ලට අරගෙන පක්ෂය විසින් පක්ෂ නායකතුමාට ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසුව එතුමා තීරණය කරනු ලැබුවා රංජන් රාමනායක මැතිතුමාගේ පක්ෂ සමාජිකත්වය తాවකාලිකව තහනම් කරන්නත් ඒ වගේම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ අනුමත කරගන්නත් තීරණය කරනු ලැබුවා මේ පිළිබඳව මට විශේෂයෙන් පක්ෂ මහලේකම්වරයා විසින් දැනුම් දී යුතුව තිබෙනවා පසුගිය කාලේ රංජන් රාමනායක මැතිතුමා ඔහුගේ ක්‍රියාකලාපයේ මගින් ඇති වූ සිද්ධි ගණනාවක් හේතුවෙන් විශේෂයෙන්ම අධිකරණ නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ අයට සිදුවී ඇති තත්ත්වය මත ඒ වගේම බුද්ධ ආගම පිළිබඳවත් කරපු විවිධ ප්‍රකාශ සම්බන්ධෙනුත් ඒ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි එතුමාගේ පක්ෂ සමාජිකත්වය తాවකාලිකව අත්හිටවන්න තීරණය කරනු ලැබුණේ මෙතර රංජන් රාමනායක මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කිහිප දිනෙකු මාධ්‍ය වෙත අදහස් දැක්වුවා රංජන් රාමනායක පෞද්ගලික මිනිසුන්ගේ අදහස් විමසලා එවුවා රෙකෝඩ් කරන එක මනුස්සකමට නින්දාවක් ඉන්සයි හරි වැරදි තම් පහත් වැඩක් එකට වැඩ පිළිවෙලක් නොගත්තොත් ඒත් මහ ජනතාව ඒකට උත්තර දෙයි එහෙම නොකළොත් උතල රාම යෝජනා දින එක වැරදි කියලා මේ රටේ වැදගත් ජනතාව හිතනවා නම් උතකට ඔහු ඒ දින අය වැරදිකාරයතුයි රංජන් රාමනායක නෙමෙයි මේ වරද්ද කරලා තියෙන්නේ මේ රටේ පාලකයෝ මේ වරද්ද කරලා තියෙන්නේ ඔහුට මේ අන්දරයට කඩුව දීලා අන්දරේ ලව්වා මේ දේවල් සිද්ධ කරන්න ගියේ ප්‍රතිඵල තමයි අපිට අද බුද්ධ කින්දින් තියලා තියෙන්නේ හැබැයි මගේ පෞද්ගලික මතය නම් ඒ කියන්නේ පක්ෂයේ අභ්‍යන්තරයේ හොයලා විනය කමිටුවක් පත් කළා රංජන් රාමනායක මැතිතුමා වරද්දක් කළා තියෙනවා නම්
විනයක් කඩ කරලා තියෙනවා අනිවාර්යයෙන්ම පියවරක් ගන්න ඕනේ කියන මතේ මම ඉන්නවා. ඒ මොකද අධිකරණමය ක්‍රියාවලියක් ඒ පිළිබඳව සිද්ධ වෙනවා. ඒ වගේම සදාචාරය පිළිබඳවත් දේශපාලන පක්ෂයක් හැරීට පක්ෂය ඇතුළෙත් රටේ ජනතාව තුනත් කතා බහක් තිබෙනවා. ඒ නිසා මම ඒකට අමුතුවෙන් පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දේශපාලන පක්ෂයක් හැරීට අපේ පක්ෂය ඉදිරි ක්‍රියාමාර්ගයකට අනිවාර්යයෙන්ම යයි කියන එක අපට පේන්න තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ලංකා පෞද්ගලික රෝහලින් පිටව ගොස් තිබෙනවා. පසුගිය දෙසැම්බර් 26 වනදා සිට දින 18ක් තිස්සේ හිම රෝහලේ නිවාසිකව සිටි රාජිත සේනාරත්න මහතා රෝහලෙන් පිටව ගියේ ඊයේ රාත්‍රියේදී. රාජිත සේනාරත්න මහතා රෝහල්ගත වූයේ ආන්දෝලනාත්මක සුදු වෙන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අරංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටියදී රෝහලේදී අත්අරංගුවටපත් මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත් වෙත යොමු කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරයට නියම කෙරුණා. එහෙත් ඔහු රෝහලෙන් මුදා හැරීමට ඔහුගේ වෛද්‍යවරයා ඉඩ ලබා නොදීම හේතුවෙන් හිම රෝහලේම නතර වී සිටියා. පසුව අධිකරණයේ වකින් ඔහුට ඇප නියම කෙරුණා. ඒ රෝහලෙන් පිටව ගිය විගස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බව දන්වමින් මන්ත්‍රීවරයාට ඇප ලබා දීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේ මේ අතරයි. එම පෙත්සම ලබන 17 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කළා. රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කළ නියෝගය සංශෝධනය කර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සමින් ඉල්ලා තිබෙනවා. පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර ඇති රාජිත සේනාරත්න මහතාට මීළඟ දින අධිකරණයේ පෙනී සිටීමටද කොළඹ මහාධිකරණය ඊයේ නොතිසිනිකුත් කළා. සුදුවෙන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අත්අරංගුවටගත් සෙසු සැකකරුවන් 3 දෙනාද මේ වන විට ඇප මත නිදහස්ව සිටිනවා. ඒ මාධ්‍ය හමුවට එක් වූ 2 දෙනා සහ ඔවුන්ට රුපියල් ලක්ෂ 20ක් ලබා දෙන බවට පොරොන්දු වූ බව කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රොමි මොහොමඩ් ජනායයි. රුසියාව, චීනය, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් මෙරට සංචාරයට එක්ව සිටිනවා. රුසියා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්චි ලැවරෝ මහතා 2 දින නිල සංචාරයක් සඳහා අද උදැසන මෙරටට පැමිණියා. රුසියා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැවරෝ මහතා ඇතුළු 42 දෙනෙකුගෙන් යුත් රුසියා දූත පිරිස කටුනායක ගොන්තුරුපලින් අද උදැසන මෙරටට පැමිණියා. ගුවන්තුරුපලේදී විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ රාජ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතායි. ලොව සිටින ප්‍රවීණතම රාජතාන්ත්‍රිකයෙකු ලෙස සැලකෙන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මහතා තම රාජතාන්ත්‍රික වෘත්තිය ආරම්භ කළේද ශ්‍රී ලංකාවෙන් වීම විශේෂත්වයක්. ඔහු මෙරට රුසියානු තානාපති කාර්යාලයේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇති අතර සිංහල භාෂාව හැසිරවීමටද හැකියාවක් පවතිනවා. මේ අතර චීන විදේශ අමාත්‍ය වැන් ඊ මහතාද 2 දින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණියා. 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමග පැමිණි චීන විදේශ අමාත්‍යවරයා පිළිගැනීම සඳහා රාජ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඇතුළු පිරිසක් එක් වුණා. චීන විදේශ අමාත්‍යවරයා අද උදෑසන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා පැවැත්තුවා. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදී එම අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඇල්ස් වෙල්ස් මහත්මිය අද උදෑසන දිවයිනට පැමිණියා. ඒ 2 දින නිල සංචාරයක් සඳහායි. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් හමු වී සාකච්ඡා කිරීමට ඇය අපේක්ෂාවෙන් සිටිනවා. ද්විපාර්ශ්වික හා කලාපීය කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි. මෙරට අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පුරුල් කිරීම සඳහා ජපානය සහාය පළ කළා. ඒ ජපාන පාර්ලිමේන්තු නියෝජිත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජපාන පාර්ලිමේන්තු නියෝජිත කොසෝ යමමොටෝ මහතා අතර හමුව සිදු වුණේ අරලියගහ මන්දිරයේදී. මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ජපාන රජයේ සහාය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා. එසේම ජපාන සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා. මේ අතර පිලිප් ගුණවර්ධන පාර්ලිමේන්තු කතා එකතුව 1960-1964 ග්‍රන්ථය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුණා. පිලිප් ගුණවර්ධන ගුණානුස්මරණ සංගමයයි එය සම්පාදනය කර ඇත්තේ. එම සංගමයේ සභාපති ගීතාංජන ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයා වෙත එම ග්‍රන්ථය පිරිනැමුවා.
මෙරට කීර්තිමත් වාමාංශික දේශපාලන නායකයෙකු වූ පිලිප් ගුණවර්ධන මහතා මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙසත් එවකට අවිස්සාවේල්ල මන්ත්‍රීවරයා ලෙසත් පාර්ලිමේන්තුවේ කළ කතා 140ක් ඊට ඇතුළත්. කොළඹ ගංගාරාම විහාරස්ථ නවම් මහා පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු පිළිබඳ මූලික සාකච්ඡාව පැවැතුණේද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. ඒ අරලීගහ මන්දිරයේදී මෙවර නවම් මහා පෙරහැර ලබන මාස 7 සහ 8 යන දිනවල පැවැත්වීමට නියමිතයි. පෙරහැර මංගල්‍යයේ සේවා සැපීම හා සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමින් වහන්සේ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙස උන්වහන්සේ මෙම අවස්ථාවට එක්ව සිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුළු සෙසු පාර්ශ්වවලින් ඉල්ලා සිටියා. පෙරහැර සංවිධාන කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා සියලු ආයතනවලට මෙහිදී දැනුම් දුන්නා. ජයලත් මනෝරත්නයන්ගේ විෂය පරාසය තුලින් අපේක්ෂා කළ ආදරණීය පුරවැසියෙකු ගොඩනැගීමේ පියවරට රට අවතීර්ණ වී ඇති අවස්ථාවේ එතුමාගේ අභාවය සාහිත්‍ය මෙන්ම සමාජීය වශයෙන් බලවත් පාඩුවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ජයලත් මනෝරත්න මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් යොමු කරමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. මහදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් සෙවණේ සිය කුසලතා පුබුදු කරගත් ජයලත් මනෝරත්නයන් වේදිකාව රංගනෙන් හා නිර්මාණ ප්‍රතිභාවෙන් අතික්‍රමණය කළ කලාකරුවෙකු බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. සාම්ප්‍රදායික නාට්‍ය කලාවෙන් උගත දේ තුළින් නව නිර්මාණ සිදු කිරීම තුළ විශාල රසික පිරිසක් ඔහු වටා එක් වුණා. ඒ හේතුවෙන්ම ශ්‍රී ලාංකීය වේදිකාවේ විශිෂ්ටතම නිර්මාණකරුවන්ගේ නාම අතරට ජයලත් මනෝරත්න නාමයද එක්ව තිබෙනවා. වේදිකා නාට්‍යමෙන්ම සිනමාව, රූපවාහිනිය, ගේයපද රචනය, පිටපත් රචනය ඇතුළු සෑම කලා ශිෂ්ටයකම නියැලෙමින් ඔහු කළ මෙහෙය මිල කළ නොහැකි බවයි ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන් සඳහන් කරන්නේ. මෙරට කලාකේත පෝෂණයට සුවිශේෂී සේවයක් කළ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අභාවයෙන් සංවේගයටපත් පෞලේ ඥාතීන්ටත් රසික සහෘදයන්ටත් ජනාධිපතිතුමා සිය සංවේගය පළ කරනවා. මේ අතර අභව ප්‍රාප්ත ජයලත් මනෝරත්නයන්ගේ දේහය මෙවන විට බොරලැස්ගමුව අබේරත්න මාවත සිය නිවසේ තැන්පත් කර තිබෙනවා. කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා. ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතයි. වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කළ පරීක්ෂණවල ප්‍රගතිය මේ ළඟ නඩු දිනේදී අධිකරණයට වාර්තාවක් ලබා දෙනු ඇතැයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසනවා. එම රෝහලේ සේවය කළ සාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි 850ක් ලැබී ඇති බවයි කුරුණෑගලදී මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා කියා සිටියේ. පසුගිය රජයේ සමයේ මේ සම්බන්ධයෙන් කළ විමර්ශන ඔහුට පක්ෂග්‍රාහීව සිදු කර ඇති බවටයි රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරන්නේ. වෛද්‍ය සාපිසියාබ්දීන්ට එරිව පවතින නඩුවේ ශික්ෂණ රෝහල වෙත පැමිණිලි 850ක් ඉදිරිපත් වුණා. ඒ සම්බන්ධව මෙම නඩුවේ වාර්තාවක් මහාචාර්යවරුන් නම දෙනෙකුගේ කමිටුවක් විසින් ගරු අධිකාරියන් ලබා දීලා තියෙනවා. එම වාර්තාවෙන් හෙළිවෙන කරුණු අනුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ලබා දී ඇති පැමිණිලි 850න් මවරු 635ක් මේ වෛද්‍යවරයා සිටින තත්කම් කිරීමෙන් අනතුරුව නැවත දරුවන් නොලැබීමේ තත්වයට පත් වෙලා තියෙනවා. එච්.එච්.සී පරීක්ෂණය නිවැරදි පරීක්ෂණ නොවන බවත් එම වාර්තාවේ සඳහන් වෙනවා. අප රෝහලේ මීට පෙර තාක්ෂණ වාර්තාවෙන් ඉදිරිපත් කළ හිස්ටරස්කෝප් සහ ලැපරොස්කෝප් කියන පරීක්ෂණ මෙම මවරුන්ගේ අභ්‍යන්තර ප්‍රජනපදයට වෙලා තියෙන හානිය අනාවරණය කර ගැනීම සඳහා සුදුසු බවට මහාචාර්යවරුන්ගෙන් යුතු කමිටුව ප්‍රකාශ කරලා තියෙනවා. ශාපි වෛද්‍යවරයාව ජේබී පීඩෝලයි කියලා ආරංචි ඒ පත්‍රයේ දීලා තියෙන කොළඹට කියලා ආරංචි. එහෙම දෙයක් සිද්ධා තියෙනවා. අපි දන්නා පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රාජ්‍ය සේවා කොමිස සභාව මේ වෛද්‍යවරයාගේ නැවත පත්වීමක් ලබා දීමක් සිදු කර නැහැ. එසේ කරන්න කිසිම හේතුවක් නැහැ. මේ වෛද්‍යවරයාට විරුද්ධව තියෙන පැමිණිලි සහ කර ඇති අක්‍රමිකතා සම්බන්ධව අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂම රාජ්‍ය සේවා කොමිස සභාවට පිටපත් සහිතව යොමු කරලා තියෙනවා. ඒ අනුව අපේ බලාපොරොත්තුව නම් මේ වෛද්‍යවරයාව ඉන්ටඩික් කිරීමක් සිදු කළ යුතු බවයි. මේ වෛද්‍යවරයාට විරුද්ධව නඩුව මෙම මාස 16 වෙනිදා පැවත්වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව කණ්ඩායම
නිවර්දිව සහ සාධාරණව විමර්ශන කටයුතු මෙහෙවයි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අගදීන පත්‍රච්ච මවරුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන මේ නව රජය යටතේ සහ නව නිලධාරීන් යටතේ. ඔබ දන්නවා ශානි අබේසේකර සහ නිචාන්ත සිල්වා යන තිසේරා මහත්මයතු කණ්ඩායම තමයි පරීක්ෂණ කරේ ගරු අධිකරණයෙන්ම කියනවා අගධිකාමි විදිහට තමයි මේ පරීක්ෂණ මෙහෙවලා තියෙන්නේ කියලා. වර්තමානයේ පරීක්ෂණ පවත්වන කණ්ඩායම නිවර්දිව සහ මවරුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන ආකාරයෙන් පරීක්ෂණය පවත්වනවාගෙන යන බවට අපට හැඟෙනවා. ගියාණ්ඩුවේදී අපට බලපෑම් සිදු වුණා. රටට එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය හමුදාව සතු බව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. තවදුරටත් සෙබළුන් පුහුණු කරමින් සිටින බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ. युद हमुदा तुरुमितुरु नवरटक व्यापृति यटते रुक्रोपने सह पुरान कुमुरु नेवत अस्वद्धीम सिदु केरेनवा मेम व्यापृति मुल्लादियर युद हमुदापतिवर्यागे प्रधानत्वेन आरंभ केरुना ए डेंसिल कोब्बया कडुव मार्गे मध्यम परिसर अधिकारी मंगसंदिय सिट श्री जयवर्धनपुर नव युद हमुदा मूलस्थाने दक्वा दिवेन मार्गे दिपस अरलिय पेल 170 वक सिटुवीमेन एहि देवन अदियर अद क्रियात्मक वुने एम मार्गे दिपस करंद मी सह कोबोनील पेल 140 क्रोप තුරුමිතුරු නව රටක් හැටියට ආරම්භ කරා ලංකාවේ තියෙන වනගනත්වය වැඩි කිරීම සඳහා යුද හමුදාවේ අපේ රාජකාරී කරන ගමන් අපගේ සමාජයේ වෙනුවෙන් සමාජ මෙහෙවරක් වශයෙන් තමයි අපි ඒ කාර්යයට ගිය මාසය අත ගැහුවේ. දැන් ප්‍රතිකීපයක් ලොහඩෙන් සෙබළ සිතුවම් දැක්ම චිත්‍ර ප්‍රදර්ශනය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. නිර්මාණ 200කට ආසන සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට එක් කර තිබුණා. යුද හමුදා සංඥා බලකායයි ප්‍රදර්ශනය සංවිධානය කළේ. තිඹිරිකස් කටුව මාරිස්ටෙලා විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමේ උත්සවය විදුහල්පති ශාන්ති ලියනගේ සහෝදරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. 2020 වසර වෙනුවෙන් පළමු ශ්‍රේණිය සඳහා 130 දෙනෙකු ඇතුළත් කරගනු ලැබුවා. ප්‍රාථමික අංශ විදුහල්පති කැලිස්ටාන් ලෝයර් මිනිවි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. බත්තර මුල්ල සුදර්ශනාරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නය විශේෂ සහ උපාසක උපාසිකාවන් දහසක් සඳහා දානීය පිළිගැන්වීමේ පුණ්‍ය කර්මයක් සිදු කෙරුණා. ඉමේජ් ආයතනයේ කලමනාකාර අධ්‍යක්ෂ ඉරංක මහේෂ් මහතා සහ වෛද්‍ය උපේක්ෂිකා පෙරේරා මහත්මියගේ මැදිහත්වීමිනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. දේවා ප්‍රවෘත්ති අදට අවසන්. හමුවු නැවතත් පස්සරු 1:55ට. www.ipnnews.lk